යන්නේ? මොකද බං? මට මීට වැඩිය ලස්සන වෙන්න බැරිද? හරි. ඔබට තියෙන ලස්සන මදිද? ඉස්කෝලේ ළමයි මට නම් කියනවා. කටු සිලු ඇට කිච්චිලු. ආ. කියන එකක් ඕන එකක් කියපු දෙන්න. අපට ඔය එක එකයි කටවල් වහන්න බෑනේ රුවනේ. අනික ඉස්කෝලේ යන කාලේට කොල්ලෝ එක එක නම් කියනවා තමයි. දැන් බලපන්. විශ්වවිද්‍යාලවල යන ළමයින්ට හැම එකාටම විරු නමක් තියෙනවා. ඒ වුණාට අපි පන්තියේ ළමයි හැමෝම මට වැඩිය ලස්සනයි. ආ. කවුද කියන්නේ? ලස්සන කියන්නේ සුදුවත් මහතවත් නෙමෙයි රුවිනි. මේ බලපන්. උඹට වගේ ලස්සන ඉනාවක් වෙන කාටවත් තියනවද? හ්ම්? කියපන් බලන්න. ඉගෙන ගනි. මේ නරාවලින් ගොඩ එන්න වෙන ක්‍රමයක් නැහැ. හොඳට ඉගෙන ගනි. අම්මෝ. අදේ රන්දියල කරාමු දෙකක් දාගෙන ආවා. ඒක හරිම ලස්සනයි. මම ඔබට ඉක්මනටම කරම් දෙයක් කරන් දෙනවා. ලැබුණු මාසෙ සීට්ටුම මට දෙන්න කවපක්. අද මම වැඩක් කරන්න දාගත්තාම පාර මැද්දේ මට හොගන්නේ. උඩ එහාට කළා දාගනින්කෝ. මල්ලි මං ඔබ මෙහාට ගෙනාවේ මෝටර් බයික් හදන්නම විතරක් නෙවෙයි කියලා ඔබ දන්නවනේ. මට ඔබ වගේ මේකේ කම්පාර දිත් සෙට් වුණා. පුත් උඹ වගේමයි. ආ. කතාවෙන් වැඩේ කොට දාගන්න. කතාවෙන්. බොමනාද මේ බලන්න. බොයි වැඩේ ඉවර කරපන්. බොමේ වැඩේ හිටම පටන් ගන්න. මං ඔබට වැඩේ කරන විදිය කියනවා. ඔබ හීනෙට වැඩේ කොට දාන්න. මතක තියාගනින් මේක සහජීවනයෙන් කරන්න ඕන වැඩක්. ප්‍රතිලාභේ අපි දෙන්නට. කිසි දෙයකට බය වෙන්නේ නැහැ. ගිය මාසෙම මෝලේ වැඩ තිබ්බ දවස් 8යි. මේ ගෙදර කන්න බඩු ටික ගන්න ණය වෙන්නත් උනා. හේ තමසුගේ නම්බුකාර රස්සාවෙන් හොයන සල්ලි කො? කොහෙද මේ ගමේ යකෝ ඔතු දීලා පොලිසියෙන් පයින්නනේ බිස්නස් නේ. රුපියල් 100ක් දියන් රුපියල් 100ක්. 100ක්. එක එකට ගින්දර දීලා හොයන සල්ලි යාදෙන්නේ නෑ ඔයි. ඔය ඇඟපත ටිකක් හොල්ලලා කුලියක් කරනවා. ඒක නම්බුයි. බණ කීකේ හිටියම සල්ලි දුන්නේ නෑනේ. හේ සල්ලි දෙනවෝ. හරි 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 හරි. රුපියල් 50ක් දෙනවා. රුපියල් 50. 50ට අඩුවෙන් බෑ. අඩුවෙන් බෑ. 50ක් දියන්. වාසනාව දොර ඇරලා බලනවා කෙල්ලෙක් ඉන්න තාත්ත කෙනෙක් කියලා මතක නැතුව ඇති නේද මතකද නුඹේ අයි ඔබ කොහොම හරි කෙල්ලගේ අම්මයි තාත්තයි එක්ක සෙට් වෙන්න ඕන කලබල වෙලා බෑ
වගේ වැඩවලට විවසීම තියෙනවා විවසීම තියෙනවා මේ කඩුව ඉන්නකොට මේ වගේ වැඩ ගොඩක් ගලක් වන් දෙයියනේ කියලා මේ වැඩේ හරියන්න කියලා මං දෙයියන්ට පඳුරුකුත් අයින් කරා අයෙන්න එපා බං අයෙන්න එපා මගේ මේ ඇඟිලි ගහන්නට වැඩිය මේ වගේ වැඩ කරලා දැන් ඔබට තියෙන ඉස්සරලාම අර එල්ලගේ තාත්තා සිරිලා ඌත් එක්ක සෙට් වෙන කවුරු සිරිල් සිරිල් බං කවුද वर සිරිලේ අයි මොකද මම මේ සිරිලයි හොය හොය ආවේ ඒ මොකටද පොඩකින් පොඩ මේ ගමේ කොල්ලෝ මට විස්තරේ කිව්වා අයියා ගැන ගමේ කොල්ලොත් අයියා ගැන ගන්නේ මටත් ඉතින් ඔය යමක්කම පාවිච්චි කරන හින්දා බැරිද මටත් අරි 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 මම ළඟදි ගමට ආවේ खाने को नहीं मग पाविच करने हिंदा ही तीन एक आई आयो हो आगे ना भी ये ने पुलिस से पत्ते तो ये बाण में ना मैं खाने को नहीं अतर पत्ते नहीं ना काउ दे तीन अंजुमाली डेमिया असंक मैं कह वाले हैं यानी कारु को मिला मेरे पास नहीं माओ ही नॉन एक आई मैं खाली दिया पड़किन पड़किन बाइक के रंगे हवा स्वेला थी ना वैदक पलक कर ला दी ले अंड बला गने मेंड अब भी तीन वो लोग को बट उत्सव करने का क्या ये मगों में दाह किन ना इकाई नींद දාන්නුන හොඳ පාටිය. කමක් නෑ සිරිල්ට පුළුවන් නම් කමක් නෑ. නෑ බෑ කියන්න බෑ නංගේ. ඇස් දෙක වගේ ඉන්න එක කෙල්ලයිනේ. හා? මුළු ගමටම කියලා සද්දර දාන්නුන පාටිය. ටිස් ටික් ටක් ජි ජි සස. ජි ජි සස ජි ජි සස. ජි ජි සස ජි ජි සස දාන්න කොහෙන්ද සල්ලි? ආ? मुदलाली मट पेल पानस दा नायर देन्ना के लगी हुआ अभी निकांग कुना कुना के लगी हुआ टा मांगे तना उर्दू पहला क्या मरुआ ने मिनी आई की नंबर दी मट के हुआ उप्पो दिया ला साल्ले आरंभ पलायन के ला उगसर ने में विश्वास है ना बोला ये क्या कहा कि विश्वास है अपने इनका काल हरी केल्ले टाइ मटाई बैठे लेने तीन तेरे उगसर तिया ला मैं तेरा गमे मीने बेबाद टिका काल खानी पाने चोर टिका मेका से दागने पार्टी दान ना दर अम्म कथा बल को गेट අනිත්ක මේ ගමේ කොටහළු ගෙවල් කීයකට මං ගිහිල්ලා කලබිලවිලා තියෙනවා. ඒක ණය ගවන්නේ නැද්ද? කවුරු මොනවා කිව්වත් මම පාටිය දානවා දානවාමයි. සිරෙන්නේ මං. සරිලයි අක්කා කියන කතාව ඇත්තනේ. කෙල්ලගේ උත්සවයේ දවසේ ගමේම ඉන්න කොල්ලෝ ගෙනලා බොන්න දෙන එක හරි වැරදීනේ. ඒත් ඒක මාත්තක මේ TV වැඩේට. පුදුමයි. තම්සෙට මොලේ තියෙන එක යාළුවෙක් හරි හිටියා. බ මොකටද දෙන්නේ දන්නේ?
පැසරිලයි මං කියන එක පොඩක් අහන්නකෝ අක්කා කියන කතාව ඇත්තනේ අනිත් එක අයියේ මං අයියාගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියන්න ඔය මෝඩ වැඩේ නම් කරන්න එපා ආ දැන් ඊතර මං මෝඩ අනේ එක පලයන් යන්න මෝඩ ලඟදි ගමට ආපෙවුන් එනවා මෙතන මට බණ කියන්න බලන් බල බල සිරිලයි සිරිලයි ඇත්තමයි මල්ලි කවුද කොහෙද ඉන්නේ කියලා නම් මම දන්නේ නැහැ කොහොමුණත් මල්ලිලා නම් ওই ජහජරාව කටේ තියන්න එපා පිස්සු දැකේ ওই ජහජරාව කටේවත් තියන්නේ මං සිරිලයිටත් නිතරම කියන්නේ ওই ජහජරා රස්සාව අතහැරලා දාලිවිල්ල මොකක් හරි කුලී වැඩක් කරන්න කියලා මල්ලි වගේ කෙනෙක් අපේ මිනිහට මීට කලින් හම්බුණා නම් මෙලහකටත් මිනිහා හැදිලා කොහෙද මේ මිනිහ ආශ්‍රය කරන්නේ මේ වටේම ඉන්න අවලම් හැත්තනේ කොහොමගෙන වැඩි හිතන්නේ බා අපි නොකර කරලා අයියා හදාගන්න බලමු හැක්කෙමට වතු ටිකක් දෙන්න මල්ලි තනිටට තේ ටිකක් බීලා යන්න එන්න सुनो मामा मैं यारो हाँ जाइए अब रे इधर क्या है हाँ अरे अपनी क्या ना हाँ मामा इधर आओ अभी मित्र वेला कथा कर दे वाल मैं गुरु महात्मा अपने इंद्र बैठे हैं ना तेरे ඒ වගේම ඔයාලා ඔයාලගේ පන්ති කාමරේ ඉන්න දරුවන්ගෙන් හුදකලාව ඉන්න ඒ වගේම අසාමාන්‍ය චර්යාව දරලා තියෙන ඒ වගේම බොහොම කලබලකාරී දරුවෝ ඉන්න පුළුවන් මෙන්න මේ දරුවෝ ගැන අවධානයෙන් ඉන්න ඕන ඒ වගේම මම පෞද්ගලික විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකේ හිරුට කොරෙන් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ මොකද හිරු මේ මුළු ලෝකේ දිහා බලාගෙන ඉන්න मन माले मर हितुट इकमंट गुड़किया දැන් සිරිලගේ ගෑණිටින් එකම ගැලුම් කාර්යම. ගෑණිත් ලස්සන එකේ. ඉතින් මේක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් වගේ. බෙහෙනම් කොටහලු ගෙදරක් ගියා ඈ. Thank you.
අන්නාරි ඔ කොහොම හරි සෙල්ලෙට සෙට් වෙන්න ඕන හරියන්නේ ඔය වයස කියන්නේ දඟලා අහු වෙන වයස මේ සුමනේ සුමනේ බ අපිට බොන්න බීම එකක් කරවන්නේ කොල්ලෝ මේ තමයි අපේ වෙලාව කෙල්ලගේ අම්මත් කොහොම හරි අල්ලගත්ත වෙලාවේ පොලිසියට ඔත්තුව දීලා සිරිලව කොටු කරන්න අන්න එතකොට උඹට තවත් එහෙ යන්න දෙන්න chance එක වැඩි වෙනවා කොහොම හරි බඩුත් එක්ක ඔත්තුව දීලා සිරිලව කොටු කරොත් ඌ මාස 3-4ක් මහලු ගෙදර වැඩේට දැන් මාසයක් විතර ගියේ එකේ අපි මෙහෙම ටිකක් ස්පීඩ් කරන්න ඕනේ ඔය වයසේ කෙල්ලු ගෙදරට අහු වෙන්නේ නැති වෙන්න ෂේප් එකේ වැඩේ කරගන්න හොඳට දන්න මං සල්ලි දෙන්න ඔබ කෙල්ලට බාල් ෆෝන් එකක් අරන් මංගර ෆෝන් එකක් දෙන්න මම ඔය පාවිච්චි කරන්න ගන්නෑ හරි හරි ලම් මං කියලා දෙන්න මේමයි මේක තමයි ෆෝන් බුක් එක හරිද මේක මෙනු එක මෙතන තියෙන අංක 9ක් මේකෙන් ගත්තාම ෆෝන් බුක් එක එනවා මෙතන මගේ නම්බර් එක ගහලා මෙතන ඩයල් කරන්න අම්මල නිදාගත්තාම කෝල් එකක් ගන්න. අම්මල නිදාගත්තාම ලේසි. විරදරයි මල් කිම් පිපින්නට නිසරු ගෙදර ගිහින් කනවා යන් කැන්ටින් එකට අපිට ඒකක් බොමු
කවුද රෝණිට ෆෝන් එකක් දුන්නේ? මේ අම්මගේ ෆෝන් එක. මම දන්නේ නැහැ අම්මට ෆෝන් එකක් තිබ්බා කියලා. බොන්න. මේ ඉස්කෝලට ආයි ෆෝන් අරන් එන්න එපා. ෆෝන් අරන් එන එක තහනම්. අනේ සුද්ද මල්ලි අයියෝ පොලිසියෙන් කුදලගෙන ගිහින් අර ජහජරාව විකුණ විකුණ ඉන්නකොට අත්තට මහු වෙලා බං කාරේ කාරියක කොත්තුවක් දෙන්න ඇති දැන් කොහෙද අක්ක මේ හදිසි දුවන්නේ අනේ මම මේ පොලිසියට යනවා කෙල්ල ඉස්කෝලේ ඉස්සෙල්ලා ගෙදරට එන්නත් එපාය අනේ කයියත් කරගන්න දේවල් මං අයියට කිව්ව ජහජර වැඩේ අතාරින්න කියලා හරි හරි කමක් නැහැ නගින් මම පොලිසිය ගාවින් බස් එකෙන් යන්න නෑ මල්ලි මං පයින්ම පයින් කියලා කොච්චර දුරක් යන්නද මෙන්න මේ නගින් එන්න අපි අරට නාන්න යනවා හිටහල්ලා අමලක නාන ගියා ඇයි තුන් වගේ නැත් ඔය ආයෙ නේද අය මට ඒ තරම් කැමතිද ඔව් හරිම ලස්සනයි ඔයාලගේ අම්මලා ළඟ කිති කොහෙ හරි යන්නේ නැද්ද ඇයියේ අපිට කොහෙ හරි දුර ඈතක යන්න අම්මලා සිකුරා ලැබෙන සිකුරා දාන්න තාත්තා බලන්න අඳක් දුර යනවා එහෙනම් ඔයා එදා ඩිස්කෝ යනවා ඇයි ඒ කියන්නේ ළමයෝ අපි දෙන්නට පුළුවන් කොහේ හරි ගිහිල්ලා තනියෙන් කොහාටද දුර ඈත ඈත දිහා පොඩ්ඩක් නවතින්න. රෝණි ඇයි මේ බය වෙලා වගේ? මං නවතින්න කිව්වේ මං තනියම යන හින්දා මාත් එක්ක යන්න. පොඩ්ඩක් කොහොම ඉන්න. රෝණි මේ දවස් ටිකේම හරිම සතුටින් ඉන්නවා මම දැක්කා. මේ ඒක නෙවෙයි. හෙට ඉඳලා හවස පන්ති දිනව පහ වෙනකම්. අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. එළමෙ. යා. ටීචර්. කොච්චි කරා ඩිස්කෝරේ දෙන්නේ. ඇයියේ? ඇයි රෝණිට සිකුරාදට විශේෂ වැඩක් තියෙනවද? නෑ, කම්මැලි හිතුණා. ආ, සිකුරාදා ඉඳන් කලින් රෝණිට කම්මැලි හිතුණාද? ඒකවත් නෙමෙයි. අපි ඊදාට ගමනක් යනවනේ. අපි කිව්? අම්මත් එක්ක. ආ, එහෙමද? ආ. මං හැන්දෑවේ රෝණිලා ගෙවල් පැත්තේ ඉන්නම්කෝ. ඇයි ටීචර් අපි ගෙවල් පැත්තේ ඉන්නේ? ඇයි ළමයෝ? මම වෙනදාත් ඔයාලගේ අම්මව හම්බ වෙන්න යන්නේ. අර ෆෝන් එක ගන්නවන්න දෙන්නේ. ඔව් මට ඒ ෆෝන් එකේ නම්බර් එක ඉල්ල ගන්නත් ඕනේ අම්මගේ. අනේ එපා ටීචර්. ඇයි? ඒ ෆෝන් එක අම්මගේ නෙමෙයි. එහෙනම් කාගේද? රුවනි, ඔයා මට ඇත්තම කියන්නේ.
මගේ ෆෝන් එක කාගෙද? නෑනේ. අනික ඔය සිකුරාදට යනවා කියපුවද? නෑ. මොනි? ඇයිලෝ මේ කතා කරන්නේ? ඔය කතා කරන්න මොනවද? මට ඇත්ත කියන්න. එයා හරි හොඳයි. රෝණි කොහොමද දන්නේ එයා හරි හොඳයි කියලා? එයා අනිත් කොල්ල වගේ නෙමෙයි. මට විහිළු කරන්නෙත් නෑ. එයා මට කීටෙක් එක්ක දුන්නා. මේ එයාගේ නම මොකද්ද? අම්මණන් කියන්නේ සුදු මල්ලි කියලා. ඔයාලගේ නෑ කෙනෙක්ද? නෑ. ළඟදි තමයි අපේ ගෙදර ආවේ. මට එයාගේ ටෙලිෆෝන් නම්බරය ගන්න පුළුවන්ද? බය වෙන්න එපා ළමයෝ. මං කාටවත් මුකුත් කියන්නේ නෑ. මං ටෙලිෆෝන් නම්බරය ඉල්ලුවේ එයාත් එක්ක ටිකක් කතා කරන්න. මං කියන්නම් රෝණි හොඳ ළමයෙක් කියලා. සිකුරාදට ගෙදර කවුරුවත්ම නැහැ. එදාට ළමයා තනියම තමයි ඉන්නේ. මට ඉතින් එදාට තමයි ළමයව ගෙන යන්න සැලසුම් කරලා තියෙන්නේ. ආ මේ මේක තමයි සුදු කියන මිනිහගේ ටෙලිෆෝන් නම්බර එක. මං ඉස්කෝලේ ලොකු පිරිමි ළමයි දෙනේ දාලා විස්තර ටික ඔක්කොම හොයාගත්තා. අර මෝටර්සයිකල් වැඩපළ තියෙනවනේ දහන්දියේ. ඒකේ ඉන්නවා අමරපාල කියලා මහා මදාවියෙක්. මට හිතෙන්නේ මේක මිනිහාගේ උමනාවට තමයි සිද්ධ වෙන්නේ. මේක බොහොම කාලෙක ඉඳලා සැලසුම් සාගතව කරපු දෙයක්. ඇත්තටම ටීචර් අවධානයෙන් හිටපු හින්දා සිද්ධ වෙන්න හදන ලොකු විනාශයක් අපට ඔලක්ක ගන්න පුළුවන් වෙනවා. කොහොම වුණත් ටීචර් මේ ටීචර්ලා ඉස්කෝලේ පොඩි ඉස්කෝලයක්නේ. ඔය හුඟක් ලොකු ඉස්කෝලවල මේවට පුරුදු පුහුණු වෙච්ච ගුරුවරියක් ඉන්නවා. ටීචර් කොහොම වුණත් අපි මේකට අදාළ ආයතන ඉක්මනින්ම දැනුවත් කරලා අපි මේ අයව අත්අඩංගුවට ගන්න සැලසුමක් හදා ගන්නවා. මේ ළමයට කරදරයක් වෙන එකක් නෑ නේද? ටිච බය වෙන්න එපා. මේවා කොහොමත් රහසිගතයිනේ. ළමයා ආරක්ෂිතයි 100%ක්ම. බොහොම ස්තුතියි එහෙනම්. ළමියට අස්සේ දෙනවා. දරුවා දරුවකු මිස කුඩා මිනිසකු නොවන්නේය යන්න අපට අමතක වී ඇත. දරුවන් අනාරක්ෂිත වන්නේ දරුවන්ගේ වරදකින් නොව වැඩිහිටි ඔබත් මමත් ඇතුළු අපේම වරදිනි. අප අතින් සිදු වූ වරද නිවැරදි කිරීමට හැකිවන්නේද අපටමය. පිපෙන මල් අරුණ උදේ
කිපේ